වයෝවෘත කාන්තාවක්. රෙදි කඩක් අතින්ගෙන මේ රූප රාමු සටහන් වන කැමරා කාචය පිසදමනවා. ඒ දන්නවද ඔබට මට අනුව ඇය මෙලෙස පිසදමා පිරිසිදු කළේ හුදෙක්ම කැමරා කාචයක් පමණක් වුවත් විශ්වාස කරන්න ඇත්තෙන්ම ඇය මෙසේ පිසදැමුවේ සිය පුතුගේ දැස. චීනයේ ජීවත් වන මේ වයෝවෘද යුවළට තමන්ගේ යයි කීමට සිටින එකම පිරිමි දරුවා ජීවත් වෙන්නේ මේ දෙපළගෙන් ගව් දහස් ගණනක් දුර ඈත නගරයක. ඒ විදියට මේ දෙපළගේ දරුවා ඈත නගරයක රැකියාව සඳහා පිටත් වෙද්දී මේ දෙමව්පියන්ගෙන් ඉල්ලනවා ඔහුත් සමග නගරයේ ජීවත් වෙන්න එන්න කියලා. ඒත් සිය උපන් ගම ගේ දොර අතහැර දමා නගර වාසයට යන්නට ඔවුන් නම් කැමති වුණේ නැහැ. ඉතින් අවසානයේ පුතු රැකියාව බලා පිටත් වෙද්දී දෙමාපියන් දෙදෙනා සිය නිවසේ තනි වුණා. මේ වගේ අවස්ථාවල බොහෝ තැන්වලදී දරුවන්ට දෙමාපියන් මගහැරුණත් මේ දෙදෙනාගේ පුතු නම් දෙමාපියන්ව අමතක කළේ නැහැ. ඒ නිසාම තම දෙමාපියන් සියසින් දැක ගන්නට නොහැකි වුවත් ඔවුන් ගැන සොයා බලන්නට හැකි අයුරින් ඔවුන්ව දැක බලා ගන්නට මේ පුතා කළේ සිය දෙමාපියන් ජීවත් වන නිවසේ කැමරා ඇස් සවි කිරීම. ඒවා දවස පුරා ක්‍රියාත්මකයි. උදැසන අවදි වූ මොහොතේ පටන් රාත්‍රී නිින්දට යන හෝරාවතෙක්ම දවස පුරා සිය දෙමව්පියන් දැක බලා ගන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ වගේම මේ දෙමව්පියන් ආහාර ගන්නේ සිය පුතුගේ කෑම වේලාව අවමයි. ඔවුන් මේ වෙලාව වෙනකම් බලන් ඉන්නවා. පසුව ජංගම දුරකථනයෙන් සිය දෙමව්පියන් සම්බන්ධ කරගන්නා පුතු කෑම ගන්නා විට දෙමව්පියන් සමග කතා බහ කරනවා. ඇත්තෙන්ම එය සිය පවුලම එකට ආහාර ගන්නවා වගේ. සමහර දවස් වලට මේ පුතුට දකින්නට ලැබෙනවා සිය මව රෙදි කඩක්ගෙන ඉනිමග හෝ මේසයක නැග මේ කැමරා කාචවල වීදුරු පිසදවනවා. ඇය එසේ කරන්නේ තම පුතාට තමව සහ පියා ඉතා පැහැදිලිව දැක බලා ගන්නට ඉඩ සලස්වන්න. ඇත්තටම එය කොයිතරම්නම් සංවේදී සිදුවීමක්ද? ඒ කොහොම වෙතත් මේ දෙමව්පියන්ට තම දරුවා දැකගත නොහැකි වුවත් සිය වයෝවෘද දෙමව්පියන් ගැන කැමරා කාචය තුලින් හෝ සොයා බලන්න ඒ පුතුට හැකියාව ලැබුණා. හිතන්න දරුවන් උස්මහත් වුණු තැන තම තමන්ගේ ජීවිතවල සිර වුණු තැන දෙමව්පියන් අතහැර දමා අමතක කරන ලෝකයක ඔව් මේ හත්පස වෙනස් සරල සිදුවීමක් වුණත් ඔබට මට කියා දෙන පාඩම කොයි තරම් නම් වටිනවද? ඔබත් මේ වගේ පුතෙකු හෝ දුවෙකු විය හැකියි. එවගේම තම තමන්ගේ ලෝකවල තනිමුණු අයකු විය හැකි. ඒත් ගව් ගණන් දුර නැති මේ පුංචි දූපතේ කොහේ හෝ වෙසෙන ඔබේ දෙමව්පියන් ගැන හැකි සෑම මොහොතකම සොයා බලන්න ඔබටත් පුළුවන් නම් කැමරා කාච නැතුවට ඇමතුමකින් හෝ ඔවුන් ගැන අවධානය යොමු කරන්නට පුළුවන් නම් ඔව් ඔබ උස්මහත් කරන්න ඔවුන් විදි දුක පහව යනවා සත්තයි. ඉතින් ඔබටත් ඔවුන්ව අමතක වුණා නම් මේ හොඳම මොහොතයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.